විද්‍යෝදය විශ්වවිද්‍යාලය හිටියා අපේ උපකල්පති හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ගේ නම තමයි වැලිවිටියේ සෝරත හාමුදුරු. ඒතර සෝරත හාමුදුරු කියන්නේ මේ කවියට, කලාවට, ගීතයට, ඒ රසවින්දනයට හරීම ආස හාමුදුරු කෙනෙක්. ඉතින් හාමුදුරුවොත් මෙන්න මේ වගේ හවසට ඒ තමන්ගේ විශ්වවිද්‍යාලයේ ඉන්න දරුවෝ ටික ඔක්කොම එකතු කරගෙන විවිධ දේවල් කරනවා. හාමුදුරු සමහර දවසකට කියනවා මොහරි කතා කියන්න කියලා. සමහර දවසකට දේශපාලඥයෝ කතා කරන විදිහට කතා කරන්න කියලා. සමහර දවසකට සින්දුවක් කියන්න. සමහර දවසකට ගීතයක් කියන්න. මොකද මේ වැතුලේ තමයි ජීවිතේ තියෙන්නේ කියලා ඒ පඬිතු හාමුදුරුවෝ දන්නවා. දවසක් හාමුදුරුවෝ ළමයි ටික ඔක්කොම වාඩි කරගෙන දරුවන්ට කිව්වා, "දරුවනේ අද අපි හිටිවන කවියක් කියමු." ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේක අමාරු වැඩක් නේ. හිටිවන කවිය කියන එක ලේසි නෑ. කවි සාමාන්‍ය 2000ක්වත් පාඩම් කරන්න ඕන. එතකොට එක දරුවෝ කොහම හරි හිටිවන කවිය යන්තම් ගැට ගහලා කියාගත්තා. හාමුදුරුවෝ දැන් එහෙම හරියන්නේ නෑ. පළවෙනි වටේ හොඳයි. දෙවෙනි වටේදී කවියක් කියන්න ඕන අගට එලිසමයේ තියලා. දැන් මෙතන වෙන්න ඕනේ අපේ මේ පුතාලා ඉස්කෝලේ යන පුතාලා ඉන්න ඕනේ. මොකද්ද පුතාලා එලිසමයේ කියන්නේ? ඒ කියන්නේ යම්කිසි කවියක් එක අකුරකින් අවසන් වුණොත් දෙවන කවි පෙළියත් අවසන් වෙන්න ඕනේ ඒ අකුරෙන්. ඒකට අපි කියනවා එලිසමයේ තියලා තියනයි කියලා. එතකොට තමයි කොහොම හරි ගැට ගහලා දෙවෙනි එකත් කරා. ඒ කියන්නේ අගට එලිසමයක් තියලා කවියකුත් කිව්වා. දැන් ළමයින්ට මල පැනලා තියෙන කවි කියන්න කියලා කිව්වා. ඒක කිව්වා. ඒ පාර හාමුදුරු කියනවා එලිසමයේ තියන්නේ කියලා ඒකත් කිව්වා. තුන්වෙනිට හාමුදුරු කියනවා ඕක හරියන්නේ නැහැ. දැන් ඒකත් හොඳයි. මැදට එලිසමයයි අගට එලිසමයයි තියලා දෙකම තියලා දැන් කවියක් කියන්න කියලා. ඊට පස්සේ ළමයින්ට මලම පැනනවා. දැන් හත්තලා මේ ඔක්කොමද කියන්නේ? ඒ කියන්නේ කවියේ මැදත් ඉවර වෙන්න ඕනේ එක අකුරකින්. කවිය අගත් ඉවර වෙන්න ඕනේ ඒ වගේම අකුරකින්. දැන් එක කොල්ලෙක් ඉස්සරහට ඇහෙල පිපිරි ආවේ. මේක දැන් හාමුදුරු ගැන තරහ වෙලා. උර දැන් කවියක් කියන්නේ කියලා දැන් හිතගෙන ඉන්නවනේ මේ වගේම ඉස්සරහ ඉතින් ඉන්නව දැන් කියන්න එපා. මේක මතක් වුණා මේ ඉන්නේ කැම්පස් එක විද්‍යෝදය විශ්වවිද්‍යාලයේනේ. මේක කියන්න පටන් ගත්තා. විදුදය සරසවිය විදුදය සරසවිය. දැන් හරිනේ. මිනිහට මතක් වුණේ කැම්පස් එක විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය. මිනිකුව විදුදය සරසවිය මැදට යා යන තියෙනවා. විදුදය සරසවිය. දැන් දෙවෙනි පදේ ඉන්නේව නැහැ. මිනිහට මතක් වුණා මේක මේ මරදානට ළඟයි පිටකොටුවට දුරයි. මරදානට ළඟය පිටකොටුවට දුරය. දැන් තත් දෙවෙනි පදෙත් ගැට ගහගත්ත දන්නේ කදාලා. දැන් තුන්වෙනි පදෙත් කියන්නේ මේ වගේ මැදට යා යන්නේ ඊගාට යන්නේ. මිනිහට මතක් වුණා එහි අධිපතිය වැලි විටියේ සෝරතය. අන් හැමතම හොඳය මට නම් හිරි කිතය. ඕක නෙමෙයි කිව්වේ. කියපු එක මෙතන කියන්නේ බැරි නිසායි වෙනස් කළා මං කිව්වේ.